පෝර්ණිමාගේ උත්තරේ දෙක හිරුණක උත්තර දෙක හැබයි පුතේ උත්තරේ පැරදි පැරදි කමන්න ර මේ අහන්නක දැන් ජල කලා අපි මෙතෙන්න පහට අඩු කරන්නෑනේශේෂ්‍ර ධාරිතාවට යනකා මෙන්න මේ වතුරටික විතරයිනේ මේ වතුර මෙතනිදම් මෙතෙන්ට මෙතනි දම් මෙතන් තියන වතුටික විතරන පැළලවට ගන්න පුළුවන්න්නේ එතහෝට ති මෙතතිනි දම් මෙතෙන්න වතුරටික දුන්නාම ඇති. පිනිකම් මෙැතිරිදම් මෙතෙන්න්ට අතිරිත්‍ය ජලය සපයන් මුකරද ඒවා පැවලට ගන්න ෙනේ ඒ අප තියෙනවන් ඇයි මේ ශේෂ්‍ර ධාර්ථාවට වඩා වතුරු තිබ්බ කියල තේරුමන් නෑන ඒවා පැවට ගන්න පෑ ඒ වතුරු ටික අතරිත්්‍ය ජලයවා පසෙන් ඉක්මට අයින් වෙනවා ගුරෘත්වාකරසන් ජලින් එනිසා මේ මේ ගුරුත්වාකරස ජලය අපි සපයන්න ඕන්නේ. ිපය නොන මේ කේශාකර්නය ජලයේ මේ පැලවට අඩුවෙලා ීට කේාකර ජල ප්‍රවාණ විත එනිසා මේකට උත්තරපුතා එක මෙන්න මෙතන තමයි ජල සම්පාදන අවශ්‍යතාවති. ජල සම්පාධන අවශ්‍යතාවය නි ඊතාලෙ දාගැන්න එපාන්න මේ අමටික විතර ජල සම්පාදන අවශ්‍යතාව එනිසා මේකට ඉතලෙ දල්ල න්න ජල සම්පාදන අවශ්‍යතාවයකි ජලර් සම්පාදන අවශ්‍යතාව එකන ජල සම්පාදනය සපයන වතුළු ගහන්න ඕනි ඔයටික විතර ජල සම්පාදන අවශ්‍යතාව ජල සම්පාදන අවශ්‍යතාව ජන සම්පාදන එකනේ ඉරිගන් requirements ඉරින් requirements මේ තේර තේරුුණණ අතුසන බ හරි එහෙත්ත කොට බලටැ මේක තේරවා ඇතුකරට අපට පසක වැදගත් වෙන්නේ මේ වතුටික වැදගත් නෑ අපිට මත තියාගර මේ වතුරු වැඩනෑ පස සම්පෘත්ව වනා කියන්නේ පසේ තියෙන සිදුර ක්කොමටික වැහිලා තුර යු නෑ වායු නෑ ගැන ප මුල්වලට හුස්මගණන්ඩ ඔක්සිජන් එක ඇැන මුල් මැරෙන එකන උඹල වතුරගානමොට මෙ සම්පෘත්ත වෙනකං වතුර ගැහන්න අව්‍යතාව න්නේ සේෂු ධාර්තාමන්ටමටකමතුරු තිබර ඇති තම්තෘත යනකම් වතුරුගානවා කියන්නේ පතුරු අපතේ එයවමක් වැල කර එක දැන් සාමාන්‍ය ජීවිතයයට වැපල් ගන්න පුළො යි අත්තතාපන්න පුළු හරි එහෙමම් ඔයාල මේක ඩැන් ලියගැන්න ඇති උදුරේ වල උනාම් පස්සේ උදුනේ වියලැවවට පස්සේ පුතේ ජලාකර්සක ජලය පවා යිඩරොක් ටටික්ෝට එකැන ජලාකර්සක ජලයකයෙන් ඇවි පාන්සු කලිලවල තදින් බැදිලා තියෙන ජලය අධිශෝෂසිනය වෙලා තියර ජලේ ඒ පට අන්කර බැෑ ඉංකරන් කල ුදදුරවිේ ඒ තිබ වැඩකුත් නෑැ පැවල ගන්නු බැන් පැවල ගන්න බෑන් ඉනිසා ඒවා ගන කතාකළ තේරමන්නේ ඊට පස්ස දැන් තියෙන පසේ සේෂ්‍රධාරිතාව හොයන් පසේ සේෂ්‍රධාරිතාව හොයෙන පරීක්ෂණයක් අපිට කරන්න තිය මම මේ පරීක්ෂණ ටික මෙතන මේකට යනවට වඩා ඔයාලගේ ප්‍රක්ටිකල් පොත ීරණන්නේ ප්‍රක්ටිකගල් පොතර ගිහිල්ලා කියෙවදෙනවා ප්‍රක්්ිකල් ප පොතයි මේකයි අතර ලොකු වෙනසක් නෑ එවනාට අපි පටිකල් පොතර ගිහිල්ල අදාලා ප්‍රක්ටිකල් ටික හරියට මොලුරු දාගෙන පස්සේ අපි තීවුටකට ඇවිල්ලා ඒ කරණා බලමු කතා වෙලාද තියන්න කිය. තවදයක් කියන්න ඕනි බන් ඒක තමයි දැ උඹලට ප්‍රැට්ටිකල් තියෙන පණහක් හරිද ප්‍රටිකල් තියෙන පණහාක් එතුවට ඒ ප්‍රටිකල් පණහා ඔයාලට වෙනම පොතක වෙනම පොතක ලියලා ඒ ප්‍රැ්ටිකල් ප්‍රෝගිරි මේවා අපිට වෙනම ලියාගන්න පුරුවන්නම් අපිට ගොඩක් වැදගත්වෙන එනිසා ඔයාලා දැන් වෙන පොතක මේ ප්‍රටිගල් පොත වලගාව තියෙන ඇතිඒ ප්‍රටිකල් ටික කියන බැදගත් කරුණ ටික වෙනමම පියාගන්න එකන ප්‍රටිකලගල්වා පසේ ජලපතත්තයේ සේෂ ර්තාාව මැලවීමන්ගේ නිර්ණය කිරීම ම කෙලිව්වා මේක තියනෙන වැදගත් කරුණ පිරණක් මම කියන ඒ වැදගත් කරුණු ටික ඒ ඒ කෙලිව් අ එන්සා එක අනිමානින්ම කරගෙන යන්න එහම නැතුව අපරාද මේන ප්‍රටිකල් ික අනිවාමාරීමම දිය ගැන ැතම් පස්සෙග විවාහ ළංවලා හම ප්‍රටිකල්පතක් දන්න බෑ දැම්ම ඒදේවල් කරන්න ඕනි මොකද අපට මේ දොළහා වසර මේ අවුරුද්ධ තමයි වැඩ කරන්න පුුවන් උපරේම් ප්‍රමාණය ලබන අවුරුද්ධ අපි පේපර් කරන්න ඕනි ඉ පස්සේ තියරී කෙන ගන්න ඕනි මේ දෙකම යන වනි දබන අවුද්ද එතටවාට දෙවැනි අවුරුද්ධය වැඩි වැඩක් කරන්න බෑ තියරි සම්බන් එනිඒ දෙමරේ අවුදධාව විභාගට ඇස් න්න මේ අවුරුද්දේ ඕල අනිවාරයෙන් තියරි හරියට පෙළගස් ගන්නු. එනිසා අනිවාරයම චෝට් නෝට හදනේවා ඉටස්සේ ප්‍රායෝගී පරීක්ෂණ වෙන පොතකර ගන්න එක මේ හැමදම ඕල ලස්සන්ට කරන්න යන්න ඕනේ මේ අවුරුද්ධේ. යි එනසා මට අනිමාරෙන්ම ප්‍රායප ක්‍රාකාරකමට පොතක් හදාගන මේ පායකයාග අපි කතරපසි අල්ලම තියෙනවේ පොතේ ල්ල ඒකි වැදගත් කරුණු ටික වෙනම ලියාගන්න ස්තරූප සටා ඇඳ ගන්න ට අමත ක දේවල් බල ලියන්න ඒවගේ දේවල් කරන්න එ පසේ ජලපතේ සේස්තුධර්තාය මැලිමකි එන්නේ කරීම එතවට මේ ගෙනම් පළවිදිර තියෙන මේවාඒවාවැලදකරත්නේ කණ්ඩයම් තුක් ඇැදිල කරන කියලා තියෙනට ක්ඩයම් තුනක් දරන විාගර කණ්ඩය දි විභාගට උත්තර ලිය න්නන එසා මේ කහ්ඩයම්වට හැදුවටවැඩ නෑ අනිවාරයෙන් ම්ඹලට සදධනයෙන් හැදුවව ති එක මද තිය එකට පොදේ අපට මේ පරීක්ෂණ තුළටම ඔොනියනවා පස්සාම්පල එකක් උදුනක් අවන්න එකක් අවන් ලැබ්බෙගේ තියෙනවා යි අව ලැබෙගි තියෙනවා ඒ අවන අව අවනත් ලෙමේ අව එකක් ටයිට් අවන එකක් තියන්නනේ ම දෙක නිවරදිය රවැැනගන පුලන් තුලාවක් තියන්න ඕන එකන මේක කුඩාමිනම බින්දම බිඳුවයි එක වෙන්න ඕන් කඩාම බින්දරම බිඳුවයි එක වන්න විදිහයට අපට දසම දෙක්කට මැනගන පුළුවන් තුරාවක් වෙන්න. දෙසික ත්‍රයක් වල දන්න ඩිසිකරත් එතමනිය ඇතුළවෙෙන් බැරි අපි තියෙන අර සහර අයගේ ලැබ්බලන නයිහෙම දාලා වහලතී. වාලදයන්න මෙහම ලකු ත බරපියනක් බර වීදුරු මේ විදිර එකක් ඊටහස මෙතන මෙෙම අල්ලගද හන්ඩගත්තියෙන මූඩිය ඇත්තියෙන් මේ මූඩීෙන් එයාටයිට වෙනවා එකන වායු ප්‍රත්‍රරෝධ වෙනවාතතමනයවත් වවායුවටත් මනටත් ඇත්තුටෙන්ට බැයි දෙසික දැකදීන දෙෙසිකේට්‍රයක් ඕන එතුට දෙෙසිකේට්‍රයක් ඕනි ය අපිට පලේ පරීක්ෂණට වන්න අවගාරයක් ඕග එකක් කියලා අපි යන්නේ අවරය ඉංග්‍රීසි නමයිඉදෝඩ ලසන ඇතද ඕගට ඕගර එකක් එම අවගාරයක් අවගාර යන්නේ පස්සන් සාම්පලයක් ගන්න පුළුවන් මෙහෙම රැනිිරැ තියෙන උපකරණයක් මේක කරකවවෝම ගැන පසේ ඇතුළොට ගිහිල්ලා පස්සාම්පලේ පුට ඇදල ගන්න පුළුව. අවගාරය පාච්චි ගන පස්සාාම්පලි ඉවතර ගැනීම අය වාස්පීකරන දීසයක් ඕනි වාස්පීකරන දීසයක් ඕනි වාස්පී කරන තැටි එඒවා පස්පීකරන තැඩි පස්සාම්පල දාලා වතුළටික වාස්ප කර දානවා ඒකතම වාස්පීකරන දීසයක් ඕෝනි අපලෙන් පරීක්ෂණය කතා කරලා ඉන පරීක්ෂණ රැෙමනි අපට පසේ තෙතමන ප්‍රසති හොය යන්න පරීක්ෂිණ තියෙනවා පසේ තෙතමන ප්‍රසිතිේ ඒක න මේක මොකක්ද මේ අදස් කරන්නේ දැන් හිතැන්න ඔයා කොහෙ ඇැරි පසකර යනු පොහැරි පසකරයන දැන් උඹලට කියනවා හරි දැංවල ඇග්‍රිකල්චන කරන්න මට මේ පසේ තිතමන හෝ කියබල් දැන් ඔච්චට පතුරු ප්‍රමාණයක් මේ පසේ තියෙනවද ඒකනනි යහෝ පසේ තෙතමනට ප්‍රස්සතති හොයනවා කියලා කියන්නේ දැන් උබලට පස්සම්පෙලැදුන්නවවා පසේ පස්සම්පලේ තෙතමනය කොචරද තෙතමනයට කියනපුතා මොයිස් කට් කියල් තතමනයට කියනවා මොයිස්චර් කැන තෙතමන තෙතමන ප්‍රමාණය අපි කියන මොයිස් කට් කිය අපට ඉංග්‍රසි වචන වැදගත්වෙන්නේ ඉංග්‍රසින් නිකන් සර්ච් කරන විතරයි නැතැ අවුලක් නෑ මොයිස්ට තතමන ප්‍රමාණ එතකොට බං සාමාන්‍යෙන් අපට දින පස්සාම්පලයේ කොච්චර වතුරු ප්‍රමාණයක් තියෙන වාද කිරටම හොුවන්කි කොච්චර තෙතමනයක් කොල ති. දැන් අපි බලම ඒ පරීක්ෂණය කරගන්න කොමදගේ. හරියට මහකිරන්න ඒම නැත්තම් එක පැටල්ලෙනවා හරි පැටලු නොත්වීම අපි එගැන හරියට මේක ඔළුවට කිය නැතුව අපට මුළු පරීක්ෂණයම අය වැඩක් නෑ. ග හද ගණන්න්නෙමේ බැරි පරීක්ෂණය බැරි. ොඩක් අයි දැ ගම්බෑය ගනම් බෑ කියලා ඒම පට්ටගැහුවට එවුණට මේක මේ ගණන් නෙමේ තියෙන්නේ පරීක්ෂණ තේරුම් ගැතිය පරීක්ෂණ තේරුම් ගනතිට අපි ස්සල්ලම අපි පස්සම්පලේ ගන්න තිර තැන වල් පැලෑඩි රොඩු ඔක්ක විවත් කරලා මේ ඕගර එක මේ උඩ කරකවන් හැඩල්ල එකක් එම තියෙන ොළමය මේ හැඩල එක මෙත් බර කල තද කරලා කරගොන් ඒ කරගරනකොට එෙ කැරකිලා පස්සම්පලය ගන්න පුළුව එහෙම නැත්තං අපට මේ මේක තියෙන මේ ඕගර එක පාච්චි කරන්න නැතුව හරි ලේසින් ගෙදර දන් අපට පුළලුවන් මේ ටින් එක පාච්චික ස් ටින්න එකක්වාගේ අපේන ර ටින් එක පාච එතර ට එක එතුරප සෑමන් ටි එක කරරි වගේ අපට ටින් එක පාචිරන්න පුළුව ඒ ඉ එක ඔවිදිර තිබම් පස්සේ තින්න එක ඕගර එකක් විට අවගරක් ඉර පාච්චිකල මේ එකක තද කරලා ගත්තම මේට ඉන්නෙට මොකද වෙන්න තින්න එකට පස්සම්පලය පිරිණ පස්සම්පලේ එනවන එදොට මේක පරිස්සමින් අපි එරිට ගන්නවා එතවට මේ එරට ඇරගෙන පස්සාම්පලය යි් පස්ටික ඉවතර ගන්නවා හි මිින් ගාන් ඉග ගාන මට පසම්රගන් දැ මේ ලැබ් එකක රයි යන්න මේ ටෙස් කරන්න එලිතියාෙන් ටෙස්ට කරන්න බැරිහින්ද අප පසම්පලය දැ ලීට ගත්ත පස්සාම්පලය අපි ඇරයි යනවා එලීත් පස්සාම්පලයක ලැබ් එක රයි යනකුට බිතන තැන්ි තෙතමන ප්‍රමාණය මනින්නේ එතුට මේී තියෙන තෙතමනය විද්‍යාගාය තියෙන්නේ ගොඩත් දුරනා මේ පටගාන්ට ඇතුට ඇරයි යන්න බැරරු නොතේම මේක තියන් තෙතමනය වාස් පෙන් ඒතුරම්බල ලැබැකිද මනින්න්නේ ඇත්තම තතමනය නෑන් ලැබ්බේදී ඇත්තම තෙතමනේ මැෙන් නැතිහින්දා අපි මේක තෙතමනේ හානිවෙන් නැතිවිදියට මේක වහගෙන යන පොලිතින් ඇැබැල්ලකින් මේ වවාගෙන යනවා එෙම නැතම අපට මේ පස්සාම්පල එලිට ගන්න ඇතුව සැමටි එකක්න එක පීනෙන් වවාහගන ගේලා ලැබ එක ඇතුරදේ ලිකනු එ දෙක මහරි ද ක ැබ එකට ඔන්නෑ රංගය මොකද කරන ලැබ් එකට රගෙනකට පලතින්කින් වාගනයන්නු ඒකන ලැබ්කට රයනා පසම්පසාම්ප සාම්පල් එක ඉංග්‍රීසිමුු සාම්පල් සිංහලෙන් සාම්පලය කරතම කිය මොකක් හරි ටෙස් කරන්න ගන්න දේට අපි ගැන සාම්පලයකරන එතවොට දැන් අපි මේ පස්සාම්පල් එක දැන් මේකේ වතුරු තියෙනවාන වතුරු තිබ්බට දැම් වතුර ටික මැනගන්න ක ොහොම දැන් ඔයාට මේ වතුරමානින්ද මිනුන් සරාවකට මේ තිෙන වතුරටික මිරි කලා ගන්න පුුවන් අප පිස්සූ එහෙම කරන්න බෑ මේ පස්සාාම්පලේ වතුරුටික මිරි කලා ගන්න පුළුවන් එහෙම කරන්න බෑ දැම් මේ පස්සාම්පලය තින වතුර ටික අපට මැනගන්න ක්‍රමයයක්කින්න ඒ මැනගන්න ක්‍රමය තමයි දැම්වෙන්න මේ පස්සාම්පලය අපි වාස්පී කරන දීශයකට ගන්නවා වාස්පී කරන දීශයකට මේ පස්සාම්පලේ ඇරගැන මේ පස්සාම්පරේ වාස්පී කරන තැටියට ඇරගන්නේ මේකේ අපි කිරල එතු අපි දැ මේේ අපිට කැමති ගනක් කිරාගන්න අපි මේකේ සාමාන්‍යයෙන් අපි හිතමුකෝ පණහාක් හතුලස් පහක් ඒ වගේ ආසන්න ගානක් අපි කරාගන්න තුර කරලා දැන් මෙන මේ තැටියවාස්පී කරන තැටියය වාස්පි කරන තැටිය ස්කන්දය අපට ගන්න වෙන වාස්පී කරන තැටිය ස්කන්දය වෙනම කිරාග වාස්පී කරන තැටියේ ස්කන්ධය එම් එක කියලගන්න අ ඊට පස්සේ මේ වාස්පී කරන තැටියට ැ අපි පස්සහම්පෙලේ ක්‍රෑම් පහක කර දාලා ඒ අපිට ග්‍රෑම් පණහයිම කියලා කිය ඕන්නෑ ක්‍රෑම් පණහයි හතිස් පහයි පනස් සතයි ඔයාට කැමති විදියට පස්ටික දාගන්න. පස්්ටික දාගත්තර පස්සේ දැම් මේකේ බර කිරාගන්නඕ. දැම් මේ බර ඔයා මේ දෙකේම බරණෙන්නේ පස්ටිකයි මෙන්න මේ වාස්පිකරන තැටියයි බරනෙන්නේ. එතට ඒක එම් දෙක කියලගන්න. හරි. ම ඔයාගේ ප්‍රශ්නයකහන් දැන් ඔන්න මෙන්න වේ එම් එක කියන්නේ වාස්පිකන තැටිය බර ඉස් බරනෙමේ ඇතරම ස්කන්ධ මං කිවන බර කියල කියන්නේ අප අර කතාවට බර කියන්නේ නිවටනගයක් ස්කන්ධය කියන කිලෝග්‍රම් මේ අපි ග්‍රෑම්බලි කිිලෝග්‍රම් යින්න බ එනිසා මේ බර කියන්නේ මේ ග්‍රෑම් කිිලෝග්‍රම් ස්කන් ටයි මේ වාස්පිකන් තැටි ස්කන්දය එම එක නම් පසුත් එක්ක වාස්පීන සැටි ඉස්කන්ද එම දෙක නම් පස්වල අපි අරන්තින පස්සාම්පලය මෙන්න මේ පස්ටිේ ඉස්කන්දය පොහොමද අපි ගන්නේ මසජ අධන්බර මේ පස්්ටිකේ ස්කන්ධය අපි කොමද හොයා ගන්නේ වස් පිගන තැට ස්කන්දය එකයි සු දෙෙක්ක වාස්පිකර ැඩිය ඉස්කන්ද ම්දකයි. එතුකොට පස්ටිකේ විතරක් ඉස්කන්දයම් කොච්චරද. දෙකක් කැවල තිය එකක් හිරුණගේ එම් දෙකරන එම් එක පූර්ණිමාගේ එකරින එම් දෙක ජානිකාගේ එම් දෙකරින එම්ම උත්තරේ එම් දෙකරන එම් එක මේක තමයි පසුයිතු පූර්ණිමාගේ තර පැත්මාර ලතින්නේ යුට බලන්ට පූර්ණ බලන්න මේක වාස්පිකර ැටිය පසේ ඔක්කව මුලුබර එම් දෙ එක මේ හිස්සකේ වාස් පින තට එම එක එතුර පස්ටික විදරක් බලන මෙතර එ මේක පවාස්ගින තට ඉස්කන්ද අඩුර හරිනි එන පස්්ටිකේ පස්සම්පලය ඉස්කන්දය සමානයි පස්සම්පල ස්කන්දය සමානපුතා එම් දෙකරන එම්මක්